මම ජගත් මනුවර්ණ ගාල්මෝදුර අරගලකරුවේ ගෝල්ෆේස් අරගලකරුවේ සහ අරගලයේ ප්‍රධාන පාර්ශවකරුවේ මෙතන ඉන්න අනිත් හැමෝම වගේ විශේෂයෙන් මම ඒක අවධාරණය කරමින් මේ කියන්නේ මේ වෙනකොට එළියේ සමහර රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බත් බැලයින් විසින් සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කොන්දේසි විරහිතව හිසනමමින් සේවය කරන සමහර මාධ්‍ය අරගල කරුවා කියන ඒ චරිතය නැත්නම් අරගල කරුවා කියන කෙනාව සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක් කියලා හුවා දක්වන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අරගලයේ හිටියේ කුඩුකාරයෝ ගංජකාරයෝ ගණිකාවෝ සහ සමාජයේ අර ආන්තිකරණයට ලක් වෙච්ච පිරිස විතරක් කියලා හුවා දක්වමින් අරගලය කියන එක රට විනාශ කරන්න ආපු එකක් කියලා නැවත නැවතත් කියන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක නිසා අපි කියනවා අපි අරගල කරුවෝ. මේ ඉන්න හැමෝම අරගල කරුවෝ. අපි අරගලයට දායකත්වයේ දක්වපු මිනිස්සු අරගලය ජනතාව වෙනුවෙන් පාරට ආපු එකක් අරගලය කියලා කියන්නේ ජනතාව ආදරය කරපු එකක් අරගල කරුවා පෙනී හිටියේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කියන එක අපි නැවත නැවතත් කියනවා. ඒත් එක්කම අපි කියනවා අරගලයේ කුඩුකාරයෝ හිටියා අරගලයේ ගංජකාරයෝ හිටියා අරගලයේ ගණිකාවෝ හිටියා කියලා කවුරු හරි කියනවා නම් අපි කියනවා ඔව්. අරගලයේ ගංජකාරයෝ හිටියා අරගලයේ කුඩුකාරයෝ හිටියා අරගලයේ ගණිකාවෝ හිටියා අරගලයේ නීතිඥයෝ හිටියා අරගලයේ කලා ශිල්පියෝ හිටියා අරගලයේ ඉංජිනේරුවෝ හිටියා අරගලයේ වෘත්තිකයෝ හිටියා අරගලයේ වෘත්තීය සමිති නායකයෝ හිටියා අරගලයේ දේශපාලන පක්ෂ හිටියා අරගලයේ දේශපාලන ක්‍රියාධරයෝ හිටියා අරගලයේ ගුරුවරු හිටියා අරගලයේ මේ රටේ සිවිල් ක්‍රියාධරයන් හිටියා සිවිල් ජනතාව හිටියා. රටක් කියන්නේ එහෙම එකක්. අවුරුදු 74ක් 30 මේ රටේ පාලනය විසින් ගොඩනගපු රටේ තමයි මේ සියලු දේවල් වෙන්නේ සහ මේ සියලු දේවල් වෙන්නේ සහ සියලු මිනිස්සු ඉන්නේ. එතකොට දැන් කියන්න හදනවා නම් අරගලයේ මේ කුඩුකාරයෝගේ විතරක් යක් කියලා නේ අපි කියනවා. ඒ හැමෝම හිටියා. මොකද අරගලයේ ඒ හැමෝම පිළිගත්තා. අරගලයේ සියලු ජාතීන් පිළිගත්තා. අරගලයේ සියලු ආගම් පිළිගත්තා. අරගලයේ සියලු ජන වර්ග පිළිගත්තා. මොකද ඔය රාජපක්ෂ මතවාදය එහෙම නැත්නම් රාජපක්ෂ දෘෂ්ටිවාදයේම එක කෑල්ලක් තමයි සමාජයේ මිනිස්සු ජාතීන් විදිහට ආන්තිකරණයට ලක් කරන එක. ආගම් විදිහට ආන්තිකරණයට ලක් කරන එක. දේශපාලන කණ්ඩායම් විශේෂයෙන් ප්‍රගතිශීලී බලවේග ආන්තිකරණයට ලක් කරන එක. අපි හිරගෙදර තාප්පේ ගහන්න ඕනේ නැහැ නේ සිරකරුවෝ මිනිස්සුය කියලා. ඒගොල්ලෝ සමාජයෙන් ප්‍රතික්ෂේප කරපු මිනිසක් නම් එහෙම නෙවෙයි හැමෝම මේ අරගලයේ හිටියා. ඒක නිසා කිසිම කෙනෙක් බය වෙන්න එපා අරගලයේ හිටියාය කියන එක කියන්න. ඔය ප්‍රසන්න රණතුංගලා වගේ මිනිසුන්ට අපි කියන්න ඕන ඒක එයත් එක්ක අතර අරගලකාරයෝ ටිකක් හිටිය කියලා පෙන්වන්න උත්සාහ කරනවානේ. ඒ එයා විශ්වාස කරන එහෙම නැත්නම් අරගලයේ කළ යුත්තේ මෙහෙමයි කියලා විශ්වාස කරන එහෙම නැත්නම් අරගලයේ වැඩ කරේ මේ තියෙන දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම වෙනුවෙන් කියලා විශ්වාස කරන මිනිසු පිටසක් එයාගේ වටේ ඉන්නවා ඇති වෙනම. ඒගොල්ලොත් එක්ක එකතු වෙන එක එයාගේ අයිතියක්. සහ හැබැයි අපට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අරගලයේ ඉඳලත් යම් යම් තැන් වලට ගිය එහෙම නැත්නම් යම් යම් තැන් නියෝජනය කරමින් මේනකොට ඉන්න අය ඉන්නවනේ අපි දකලා තියෙනවානේ. ඒගොල්ලොන්ගේ කෂේරුකාවන් සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ තරුණයන්ගිමුත් අහන්න තියෙන්නේ කොන්දක් තියෙනවද? එහෙම නැත්නම් ඔබ තාමත් පුරවැසියන් බවට පත් වෙලා නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපිට ඒගොල්ලොන්ගෙන් අහන්න තියෙන්නේ. ඊළඟට විශේෂයෙන් වසන්ත මුදලිගේ මේ වෙනකොට තාමත් එළියට දාන්නේ නැතුව සිර කරගෙන ඉන්නවා ත්‍රස්තවාදී වැලැක්වීම පනත සහ පොදු දේපල අවභාවිතා කිරීම නෙමෙයි පොදු දේපල විනාශ කිරීම ආදී මේ වගේ විවිධ චෝදනා ඔවුන්ට යොදවලා අපට මතකයි අපිටත් එක්තරා දවසක ඔය මේ පොලිස් මූලස්ථාන ඉදිරිපිට තිබුණු උද්ඝෝෂණයකට එරෙහිව අපට චෝදනා ගොනු කරේ පොදු දේපල වලට හානි කරා කියන චෝදනාව. ඒ කියන්නේ ඒකට ගෙනාපු චෝදනාව තමයි අර පාරේ තිබුණු කහිරක තීන්ත ගෑවුනා කියලා තමයි අපට පොදු දේපල චෝදනාව ගෙනාවේ. වසන්ත මුදලිගේට සහ අරගලයට සම්බන්ධ වුණු බොහෝ අයට මේ වගේ පොදු දේපල සම්බන්ධයෙන් චෝදනා ඒගොල්ලෝ දාලා තමයි මේ හිර කරගෙන ඉන්නේ. අපි කියනවා මේ රටේ මහින්ද රාජපක්ෂලා රනිල් රාජපක්ෂලා ඇතුළු නාම රාජපක්ෂලා ඇතුළු මේ පිරිස් ආත්ම ගණන් හිරේ ඉන්න ඕන හරිනම් පොදු දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් නියම විදිහට චෝදනා ගොනු කරාන. ඒගොල්ලෝ ආත්ම ගණන් හිරේ ඉන්න ඕන මිනිස්සු. අනිත් එක තමයි මේ අරගලයේ හිටපු දවසක් දෙකක සිදුවීම් අල්ලගෙන චෝදනා ගේනවා නම් කාට කාට හරි අපි කියනවා මේ දවස් 100 ගානක් තිබුණු අරගලයේ දිනපතා අපි කරපු කියපු දේවල් වලට පුළුවන් නම් ඔයගොල්ලන්ට පුළුවන් චෝදනා ගොනු කරන්න. අපි හැමදාම නීති කඩලා තියෙනවා. ඒ අරගලයේ හිටපු හැම දවසකම පාරට ආවේ ඔබේ නීතිය විශ්වාස කරමින් නෙවෙයි. ඔබගේ ඒ දේශපාලන විශ්වාස කරමින් නෙවෙයි. ඒකට අභියෝග කරමින්. ඒක නිසා අපි කියනවා අරගල හිටපු ඒක දවස් 100 ගානකට ආසන්න කාලය තුල මේ අපි හැමෝම මේ නීති කඩලා තියෙනවා. ඒ නීති උල්ලංඝනය කරලා තියෙනවා. පුළුවන් නම් අපිට චෝදනා ගොනු කරලා අපිවත් දාන්න හිරේ. අපි වට බය නැහැ සහ අරගලෙම තියෙන නතර වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි අපි කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ ඊපෙට එළියට බහලා එකපාරටම නේද යා ආය අර ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීම පෙන්වන්න අරන් තියනවා ආයතන වලට පනිනවා මිනිස්සු බය කරනවා රාජ්‍ය නිලධාරීන් බය කරනවා එයා තමයි නීතිය කියලා කියනවා එයා තමයි චක්‍රලේඛය කියලා තියනවා එයාගේ වචනේ තමයි වචනේ කියලා කියනවා අපි ඔය හැසිරීමම දැක්කන කවුද මේ ගෝඨාභය රාජපක්ෂගේ
අපි කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂට එහෙම හැසිරෙන්න තිබුණු අයිතියටත් වඩා සුජාත අයිතියක් ඔයාට තියෙනවා රනිල් වික්‍රමසිංහ. එහෙම හැසිරෙන්න. එහෙම හැසිරෙන්න ඔයාට පූර්ණ අයිතිය තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂට අඩු ගානේ 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තිබුණා මේ රටේ මිනිස්සු. එතකොට එයාට දැන් එයාට එහෙම හැසිරීම සම්බන්ධයෙන් අපිට ඒක 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 ඒකට ඒකට ඒක චෝදනා කරන්න එහෙම නැත්නම් ඒක අභියෝගයට ලක් කරන්න අපිට අයිතියකුත් තිබුණා. සහ අපිට ඒකට බය නැතුව අපිට ඒක ඒ වෙනුවෙන් පෙනී ඉන්න අපිට අවස්ථාව තිබුණා මිනිස්සු වෙනුවෙන්. රනිල් රාජපක්ෂට එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහට මේක වෙනුවෙන් පෙනී ඉන්න සුජාත් එහෙම නැත්නම් එයාගේ හැසිරීම සම්බන්ධයෙන් ආයතන වලට පැනලා අත්නෝමතික විදියට වැඩ කටයුතු කරන්න එහෙම නැත්නම් එයා තමයි නීතිය කියලා කියන්න එයාට පූර්ණ අයිතිය තියෙනවා. එහෙම නැත්නම් සුජාත් අයිතිය දෙනවා අපි කියලා කියන්නේ එයා ජනතාව විසින් පත් කරපු නායකයෙක් නෙවෙයි. එයා ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ. එයා රටේ රාජ්‍ය නිලධාරීන්ගේ දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ. එයාට එහෙම පූර්ණ අයිතිය තියෙනවා එහෙම හැසිරෙන්න. එයා තමයි මතය, එයා තමයි නීතිය කියලා කියන්නේ. ඒ වගේම තමයි. ඒ වගේම තමයි අපි කියනවා ජනතාවටත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂව එලෙව්වා වගේ සිය දහස් ගුණයක සුජාත අයිතියක් තියෙනවා ඔයාව ගෙදර යවන්නත්. ඔයා ඔහොම හැසිරෙනවා නම්. ඒ කියන්නේ ඔබ ජනමතයක් හිමි නායකයෙක් නෙවෙයි. ඔබ ජනතා ප්‍රසාදයක් හිමි නායකයෙක් නෙවෙයි. පාර්ලිමේන්තු 134 ක ඡන්ද වලින් බලයට පත් වුණු නායකයෙක්. ඒක නිසා රටේ ජනතාවට පූර්ණ අයිතිය තියෙනවා ඔබ ගෙදර යවන්න. ඒක නිසා අපි රටේ ජනතාවට කියනවා මේ අර්බුදයට හුරු වෙන්න එපා. මේ එක්තරා තැනකදී මේක පුපුරා යන්න නියමිතයි. මෙතන අපි ඉන්න මේ පිරිස් හැම වෙලේම ප්‍රෙස් කොන්ෆරන්ස් වල පෙනුන්නේ නැති වුණාට අපි එකට ඉන්නා වගේ දැනුන්නේ නැති වුණාට විවිධ දේශපාලන කණ්ඩායම් එක්ක අපි වැඩ කරමින් හිටියට අවස්ථාව ආපු වෙලාවට අපි එකතු වෙලා ආපහු සැරයක් එනවා. රනිල් රාජපක්ෂව ගෙදර ගිහින් දාන්න, රනිල් රාජපක්ෂව එරවන්න, රටේ මිනිසුත් ඒකට සූදානම්ව ඉන්නේ, ඒක මතක තියාගන්න. ඒක නිසා ඔයා දාන සෙල්ලම් ටික ඉක්මනට දාන්න රනිල් රාජපක්ෂ. ඔය රගපෑම් ටික ඉක්මනට ඉවර කරන්න. අර ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ කරා වගේ ඒ නාටි ටික ඉක්මනට පෙන්න ගන්න, පෙන්ල ඉවර කරගන්න. ජනතාව එන්න නියමිතව බෝ ගෙදර ගිහින් දාන්න. බොහොම ස්තුතියි.